ආයුබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ලංකාවේ වැඩිම දෙනෙක් භාවිතා කරන හෙළකුරු ඇප් එක මගින් ඔබට මාගේ දවසේ ලග්න පලාපල සේවාව බලා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබට තියෙන්නේ මෙම සේවාව සක්‍රිය කර ගැනීම පමණයි. පහළ තිබෙන ලින්ක් එක ක්ලික් කර අද දවස සේවාව සක්‍රිය කරගන්න. ආයුබෝවන්. 2019 පෙබරවාරි මාසේ 24 වෙනිදා රාත්‍රියේ ග්‍රහලොව සුරතලිය සුකුමාලිය ලෙස හඳුන්වල සිකුරු ග්‍රහයා සෙනසුරුගේ රාශියක් වෙන මකර රාශියට පිවිසෙනවා. මේ මකර රාශියට පිවිසීම ජ්‍යොතිෂයේ අතිශය සුබදායක ග්‍රහයෙක්. සෙනසුරුගේ රාශියට පිවිසීම ඔබට කෙසේ බලපායිද? මෙම ග්‍රහමාරුව ගැන විස්තර කියන්නට ප්‍රථමයෙන් ඔබට මම ඉදිරියේදී විදේශවල සිටින ඔබ වෙනුවෙන් යම් විශේෂ කරුණු කාරණාවක් ඉෂ්ට කිරීමට පැමිණෙනවා. ඒ පිළිබඳව දැනුවත් කරොත් හොඳයි කියලා හිතුණා. ඔබට මැයි මාසය සහ ජුනි මාසය තුළ මම පසුගිය වර්ෂවල මෙන්ම විදේශ ගමන් කිහිපයක් පිළිබඳව විදේශ ගමන් කිහිපයකට සහභාගී වුණ සංචාරයන් කිහිපයකට සහභාගී වීමට බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ඊට අවශ්‍ය යම් සැලසුම් සකස් කරමින් යනවා. ඒ නිසා ඔබ විදේශවල සිටින අයට මාගේ සේවය ලබා ගැනීමට හොඳ අවස්ථාවක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මැයි මාසය සහ ජුනි මාසය තුළ එංගලන්තයටත් ඇමරිකාවටත් කැනඩාවටත් ඒත් එක්කම ඊශ්‍රායලයටත් ඉතාලි රාජ්‍යයටත් කුවේට් රාජ්‍යයටත් සයිප්‍රස් රාජ්‍යයටත් සහ සිංගප්පූරුවටත් පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ නිසා ඔබට ඒ පිළිබඳව ඔබට තිබෙන්නා වූ ජ්‍යෝතිෂමය යම් ගැටලුවක් හෝ වේවා, ඊට අවශ්‍ය අපලවලට යම් පත්පිළිවෙත් හෝ වේවා, ඊට යම් කරුණු කාරණා සම්බන්ධව ඔබට මං මුණ ගැසීමට ඔබට ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා. ඒ සම්බන්ධ ප්‍රදේශයන් පිළිබඳව මං ඉදිරි වීඩියෝවලදී ඔබව දැනුවත් කරනවා. ඒ නිසා නිතරම ඒ සම්බග රැඳී සිටින්න. ඔබට මම ගෙනෙන සෑම ග්‍රහමාරුවක්ම සෑම දෙයක්ම ඔබට අන්තර්ජාලයේ බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම සිකුරු මාරුව පිළිබඳව නම් රුක්ෂාන් ජයසේකර සිකුරු මාරුව කියලා සර්ච් කරන්න. එතකොට ඔබට පහසුවෙන්ම මේ සම්බන්ධව දැනගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ විශේෂයෙන්ම 2019 පෙබරවාරි මාසේ 24 වෙනිදා මෙම ග්‍රහමාරුව සිදු වෙලා 2019 මාර්තු මාසයේ 21 දින දක්වාම මකර රාශිය තුළ සෙනසුරුගේ රාශියක් වන මකර රාශිය තුළ සිකුරු ග්‍රහය රැඳිලා ඉන්නවා. ඉතින් ඔබට ඔබගේ මම ඔබට පලාපල ඉදිරිපත් කරනකොට තේරේවි යම් යම් රාශි කිහිපයකට යම් ලග්න කිහිපයකට සුභ වගේම අසුභ ගෙන දෙනවා. සමහර ලග්නවලට අතිශය සුභයි. මෙම ග්‍රහමාරුව මේෂ ලග්න හිමි ඔබට නීතිය සම්බන්ධ කටයුතු වලදී අර්බුදකාරී තත්වයන් පැන නැගෙන්න පුළුවන්. අලුතෙන් නිවාස ඉදිකිරීම දේපල මිලදී ගැනීමටත් අතිශය සුබදායක කාලයක්. පපුවේ සෙම් රෝග තත්වයන්, ඊට අමතරව ලේ සම්බන්ධ රෝගී තත්වයන් පිළිබඳව යම් රෝග තත්වයන් තිබෙන අයෙක් නම් මේ ගැන සැලකිලිමත් වෙන්න. ඔබට මෙම කාල සීමාව තුළ විවාහ ජීවිතයේ සමගියට ඉතාමත්ම සුබදායක කාල සීමාවක්.
සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ වෘෂභ ලග්නයේ උපන් ඔබට මෙම ග්‍රහමාරුවත් සමග බලාපොරොත්තු ණය මුදලක් නැත්නම් ඔබගේ යම් ආයෝජන කටයුත්තක් සඳහා යෙදවීමට නැත්නම් අලුත් ව්‍යාපාර කටයුත්තකට යම් කෙනෙකුගෙන් ආධාර උපකාරයක් ලැබීමට හැකියාව තිබෙන කාල සීමාව. හැබැයි අතිශය කාර්ය බහුල වේවි ඔබට මෙම දින කිහිපය. සහෝදර සහෝදරියන්ට තරමක් අසුභ වෙන කාල සීමාවක්. ඔවුන් සමග මතභේද යම් යම් ගැස්ටන පවා ඇති වෙන්න පුළුවන්. විමසිලිමත් වීම අතිශය වැදගත්. බුධ ග්‍රහය ලග්නාධිපති වූ මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව කෙසේ බලපායිද? ඔබට මුහුණේ රෝගාබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අලුතෙන් නිවාස ඉදිකිරීමට දේපළ මිලදී ගැනීමට අතිශය සුබයි. ඒ වගේම තමයි ඔබ විදේශ ගමන් පිළිබඳව යම් බලාපොරොත්තු තිබුණ නම් එම බලාපොරොත්තු සාර්ථක කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ සහකරුගේ නැත්නම් සහකාරියගේ ධනය සම්බන්ධව යම් නීතිමය කරුණු කාරණාවකට මුහුණ දීමට සිදුවේවි. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්. ඒ වගේම තමයි ඔබ කරන කටයුතුවලදී ඔබ බොහොම බුද්ධිමත් වෙන්න. සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව කෙසේ වේද? ඔබගේ පවුලේ හිතවතෙකුට තරමක් අසනීප තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඔබට බොහෝ සෙයින් ඔබගේ කටයුතු අතපසු කරගෙන වෙනත් අය වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය පවා වැය කිරීමට සිදුවෙන කාල සීමාවක්. ඒ වගේම තමයි උසස් අධ්‍යාපන කටයුතු අතිශය සාර්ථක වෙනවා. වගේම අලුතෙන් යම් කටයුතු ඇරඹීමට බලාපොරොත්තුවක් තිබෙනව නම් එම බලාපොරොත්තු පවා සාර්ථක වේවි. ඒ නිසා ඔබට මෙම කාල සීමාව මිශ්‍ර ඵලදායක කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. දරුවන්ගේ දියුණුවට යම් යම් කරුණු කාරණා වලට ඔබ තීන්දුව තීරණ ගන්නා වූ කාල සීමාව. රවි ග්‍රහය ලග්නාධිපති වූ සිංහ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ විවාහ ජීවිතයේ කරදර බාධක මෙම කාල සීමාව තුළ තරමක් ඇතිවේවි. හදිස්සි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාවන් ලැබේවි. ඔබ ඔබගේ දෙමව්පියන් වෙනුවෙන් යම් වන්දනා ගමනක් යම් දෙයක් සූදානම් කරනව නම් ඉතාමත්ම සුබදායක කාල සීමාවක්. එයින් ඔබට යහපත් ප්‍රතිඵල විශේෂයෙන්ම ඔවුන් හොඳින් සතුටු කරමින් බොහෝ පින් රැස් කරගන්න පුළුවන් වූ කාල සීමාවක්. හැබැයි ඔබට ඔබගේ විවාහ ජීවිතයට විවාහ ජීවිතය තුළ යම් බාධක තත්ත්වයන් පැමිණෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව කෙසේ බලපායිද? මෙතෙක් කාලයක් අඩාලව පැවති යම් යම් කරුණු කාරණා ඉෂ්ට වෙන්නා වූ කාල සීමාවක් විවාහ ජීවිතයට යම් බාධක ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. සහෝදරයන්ට තරමක් අපලදායක වෙන්න පුළුවන්. වගේම සමාජයේ පිළිගැනීම ඇති වෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබට අසල්වැසියන්ගෙන් පොඩි පොඩි බාධක එල්ල වෙන්න පුළුවන්. ඔබට සතුරු කරදරවලින් ජය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. වගේම බලාපොරොත්තු ණය මුදලක් ලබා ගැනීමේ ඉඩකඩ ඔබට පවතිනවා. ඒ වගේම තමයි සමාජ සේවා කටයුතු වලින් පොදු සේවා කටයුතු වලින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීම නැත්නම් පිළිගැනීම ලබා ගන්න පුළුවන් කාල සීමාව. සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ මුත්‍රා අමාරු සෙම් රෝග තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. ඔබට මෙම කාල සීමාව තුළ විවාහ ජීවිතය සම්බන්ධව ඔබගේ වියදම් පාර්ශ්වය අතිශය ඉහළයා. ඒ නිසා ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන්න. මොකද ඔබට මෙම කාල සීමාව තුළ යම් පසුබෑමට ලක්වුණොත් තව මාස 4ක් විතර වගේ යනකම් ඔබට එම තත්ත්වයන් निराකරණය කර ගැනීමට අපහසු වේවි. ඒ වගේම තමයි උසස් කෙනෙකු නැත්නම් අසල්වාසීන් සමග අමනාප වෙන්න ඉඩකඩ තිබෙනවා. ඔබ බොහොම ආවේගශීලී වේවි මෙම කාල සීමාව තුළ. ඒ නිසා ඒ ගැන ඔබ බොහොම විමසිලිමත්ව කටයුතු කරන්න. ඔබ බොහොම බුද්ධිමත් වෙන්න. ඔබ යම් තීන්දුව තීරණයක් ගද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න. කුජ ග්‍රහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාවන් උදා වේවි.
වන්දනා ගමන් දුර ගමන් වේවි. ඒ වගේම තමයි එයින් ඔබට තරමක් අවාසි සහගත තත්ත්වයන් උදා වෙන පුළුවන්. විශේෂයෙන්ම යම් යම් අනතුරු තත්ත්වයන් පවා ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා. රෙදිපිලි වස්තුලාභ ලැබෙන්නා වූ කාල සීමාවත්. ඒ වගේම ඔබට පසුගිය කාල සීමාව තුළ අත් නොවිඳි ප්‍රණීත රසමුසු ආහාර පාන ගන්න පුළුවන් වේවි. ඔබ යම් තැනක ඔබගේ ඥානය බෙදා දෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයක යම් ආචාර්යවරයෙක් වෙන්න පුළුවන්, යම් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඔබගේ කටයුතු, ඔබ කරන, ඔබ ලබා දෙන දැනුම නිවැරදි ආකාරයට සහ උසස් මට්ටමින් ලබා දීමට හැකියාව තිබෙන්නා වූ කාල සීමාව. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්නයෙන් උපන් ඔබට කුමක් සිදු වේද? ඇස් රෝග, මුත්‍රා මාරු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙම කාල සීමාව තුළ ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම අතිශය වැදගත්. ඒ වගේම තමයි විශේෂයෙන්ම හඳුනාගත නොහැකි ලෙඩ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙම කාල සීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට ඉඩකඩ පවතිනවා. නමුත් ඔබගේ ආදායම් තත්ත්වය ප්‍රමාණයට වඩා වැඩි වේවි. ඉතාමත්ම සාර්ථක වූ කාල සීමාව. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ පුද්ගලයන් ඇසුරු කිරීමේදී, විශේෂයෙන්ම ඔබගේ යහළු මිත්‍රයන් ඇසුරු කිරීමේදී ඔබ තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න. සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ මකර ලග්නයෙන් උපන් ඔබට කුමක් සිදු වේද? ඇත්තටම මෙම කාල සීමාව තුළ ඔබ ව්‍යාපාර කටයුත්තක් කරන අයෙක් නම්, නැත්නම් ගෘහ නිර්මාණකරණයට අදාළ යම් රැකියා කටයුත්තක් කරන අයෙක් නම්, ඒ පිළිබඳව යම් ගැටලු පැන නගින්න පුළුවන්. ඔබ විදේශයක සිටින අයෙක් නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඔබ කරන රැකියාව කරන ස්ථානය තුළ ප්‍රශ්න ගැටලු තත්ත්වයන් වැඩි වී ඔබ විශේෂයෙන්ම ඔබ අනවශ්‍ය විදියට වෙනත් අයට බලපෑම් කිරීම නිසා ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සොයන් රැකියාව නිරත වන ඔබට නම් ඔබට අතිශය සාර්ථකයි. ඒ වගේම ගෘහ ජීවිතය පිළිබඳව සුබදායක තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඔබට නීතියට සම්බන්ධ යම් කටයුත්තක්, විශේෂයෙන්ම ඔබ ඉඩකඩම් ආරවුලක් වෙන්න පුළුවන්, නැත්තම් ඊට සම්බන්ධ වෙනස් මොනවා හරි ඔබගේ රැකියා කටයුත්තක් වෙන්නේ නීතිමය ගැටලුවක් වෙන පුළුවන්. ඒ පිළිබඳ නම් ඔබ අතිශය කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ නියම් යම් ගැටලු තත්ත්වයන් ඇතිවීම ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට ඔබගේ කරන රැකියා ස්ථානය තුළ යම් ප්‍රදේශයන් වලට ඔබ ස්ථාන මාරු වීම බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඉතාමත්ම සුබයි. සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ සතුරු කරදර තරම අස්ථාන බිය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඉතාමත්ම සුබයි. ඔබගේ විවාහ ජීවිතය අතිශය යහපත්. ඒ වගේම තමයි ආදායම් තත්ත්වය තරමක් ඉහළ යාවි. අලුත් නිවාස ඉදිකිරීමට, දේපළ මිලදී ගැනීමට මෙම කාලය තුළ ඔබට හැකියාව ලැබේවි. එයින් ඔබට යහපත් දේ, නැත්නම් ඔබගේ අනාගතයට සුවිශේෂ වූ අතිවාරමක් ලබා ගැනීමට ඉඩකඩ පවතිනවා. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ මීන ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ මහන්සියේ තරමට ප්‍රතිඵල තරමක් අඩු වෙන්න පුළුවන්. ඥාතීන් සමග මතභේදවලට හේතුවන යම් යම් කරුණු කාරණා යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි පිරිමි දරු ලාභ ඇති වෙනවා වගේම යම් යම් අංශවලින් ඉතාමත්ම සුබයි. ඔබගේ අධ්‍යාපනයට අතිශය සුබයි. වගේම රැකියා ස්ථානයේ උසස් වීම බලාපොරොත්තු වන අයට ඒ සඳහා යහපත් වූ කාල සීමාවක්. ඔබ බොහොම ආගම දහමට අනුව නැඹුරුව කටයුතු කරන්නා වූ කාල සීමාවක්. ඒ නිසා ඔබ අධ්‍යාපන කටයුතු වල හැදෑරීමට බලාපොරොත්තුවක් තිබුණා, විදේශගත අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තු වෙනව නම් ඒ සඳහා ඉතාමත්ම සුබයි. ඔබ විදේශයක රැකියාවක් කරන අයෙක් නම් මෙම කාල සීමාව තුළ තරමක් රැකියා ස්ථානයේ මතභේදාත්මක කරුණු කාරණා යෙදෙන්න පුළුවන්. ඔබ විදේශයක සිට ආදරය කරන කෙනෙක් නම් ඒ සම්බන්ධ කරුණු කාරණාවලදී පවා ඔබට සමාජයේ නියම් පීඩන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
මම අද ඔබට ඉදිරිපත් කළේ සමස්තයක් විදියට මෙම ග්‍රහමාර්ග තුල තිබෙනා වූ පොදු පලාපල විස්තරයක් පමණයි. ඒ නිසා පුජ්ජලිකව ඔබගේ කේන්ද්‍ර සටහන තුල යම් ගැටලුවක් තිබෙනවා නම් පෞලේ ජ්‍යොතිර්වේදියාමගින් ඊට අවශ්‍ය විසඳුම් සකසා ගන්න. මම මේ කියන්නා වූ යම් යම් කරුණු කාරණා පිළිබඳව ඔබට නැවත බලන්න අවශ්‍ය නම් අන්තර්ජාලයේ සර්ච් කරන්න රුක්ෂාන් ජයසේකර සිකුරු මාරුව කියලා, එතනදී ඔබට නැවත බලා ගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. තවත් මෙවැනිම ඉදිරියේදී විශේෂ ග්‍රහමාරු කිහිපයක් තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට මම ඉදිරියේදී විදේශ සංචාරයන් කිහිපයකට සහභාගී වෙනවා. ඒ පිළිබඳවත් ඔබට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉස්සරහදී මම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සෑමදාම අපගේ පලාපල විස්තරය බලන, දවසේ පලාපල විස්තරය බලන ඔබ වෙනුවෙන්ම මං කල්පනා කරා විශේෂ යමක් කරන්න. ඔබට ඔබගේ තියෙන පුද්ගලික ප්‍රශ්න නැත්නම් ඔබට තියෙන විශේෂ වූ කරුණු මොනවද කියන එක පුළුවන් මෙම YouTube චැනලයේ කමෙන්ට් සෙක්ෂන් එකේ පහලින් ඔබට යොමු කරන්න. යම් තාක් දුරට තරමක් දුරට පුළුවන් ප්‍රමාණයකට දවසේ එයට පිළිතුරු ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ඔබ අමතක කරන්න එපා, ඔබ මෙම වීඩියෝව තුළ නැත්නම් ඔබට අද දවසේ පලාපල විස්තරය තුළ, ඔබට ඊයේ දවසේ පලාපල විස්තරය තුළ මොනම හෝ විශේෂයක් සිදු වුණා නම් ඒ වගේම ලයික් එකක් දාලා එයට සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. Thank you.